ඔබතුමා මුලින්ම සඳහන් කලා දැන්. ගෑස් ඊට පස්සේ ලයි් බිල් ඊට පස්සේ ඉදනමීල ඉදිරියේදී අඩුකරනවා කියලා. ටැක්ෂගත් සමහර විට අඩුකරන්න පුළුවන්වෙද දන්න හැ. දැන් රටට තියෙන ණයබර වැඩි. තුකට අපි අරන්තියන නයප්‍රමාණය වැඩිය එකකත් එක මේේ ණය ගෙවා ගැ කොහොමද. මේ බා්ඩවල මිලා අඩුකර නිසරහටයන් නිිකක්ද සැසුම. ඒ නිසා තමයි ජනාධිපත්තුමා ප්‍රකාශ කරල තිබෙන්නේ විශාල නයබරක් තිබෙන නිසා මේ නයවර ගෙවීමට මේවර්ෂය තුළ ලබනවර්ශය තුළ එතුමා බලාපොරොත්තිෙනවා සංචාර්කයෝ ලක්ෂ පණහක්ගෙන්. හරිනං සංචාර්කයෝ ලක්ස සීත් දක්වා යුතු කියලා තොට සංචාර්කෝ ලක්ෂ සීයක් දක්වා යනකොට ආර්ථික විශාල ශක්තියක් පිබිඳීමක් ඇතිවෙනවා. තමත් අපේ කර්මාන්තසා අනෙකුත් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ ස්වභාවය වැඩි කළ හිතුව තිබෙනවා. එකගැ එකක් එයායට පාසුකං වැඩිපුර ලබාදීතු තිබෙන. රාජ්‍ය පාලනය ස්ථාවරව තිබෙන බාව ප්‍රකාශ කළ හිතුව තිබෙන. ඒනිසා තමයි වර්තමාන ඉන්න මහබැංකු අධිපතිවරයා පත් වූ අවස්ථාවේතුමා කියෙන කඩිනමින් දේශපාන ස්ථාවරභාවයක් ඇති කරන නැත්නම් අම්මේ දූරෙන් අනිත්ද ඉලස්සවෙනවා. අනිද ඉලස්වෙන. තෝට තුමා දන්නවා. ශපාල ස්ථාවරභාවයක් නැත්ං, මහ බැංකු අතිිපතිටොහෝ වෙන ්‍රරජ නිල්ධාරිීගු රටක් ගෙනියන්න බෑ. ඒනිසා තමයි කඩිනමින් පාලිමින්තු ඉන්න සියලු දෙනා දේශපාල්‍ය ස්ථාවරභාවයක් රටතුල ඇති කල. ඊළඟට ඔබහ දෙවනි තුවනි ප්‍රශ්නය තමයි උදාාරණයක් කැටියට මේ බදුු බර අඩු කරන්න පුළුවන්ද. එහෙන අප ආර්ථක ශක්තිමත් කන්නන වනං සංචර්ග ලක්ෂ පනහක්සයක් කියන වනං. අපේ ගර්මාන්තටික ආපව් ස්සෙන වනං. අප ෙවන්න තිෙනන අය කල්ලිල්ලගෙන අපි ගෙවීමට පියවරගන්න වනං ඉන්දයාාව වගේ දැ ඉන්දියාව විදාහරනයක් ෙට ගත්ත හම බදුක්‍රම හයක් තියෙනවා. පළවෙනි බද්ද 0.025 ඒන දසම දෙකයි පහයි. ඊ ඊළංඟ ප්‍රතිශාතය සීයට තුනයි. ඊළංග එක සීයට හයයි. ඊළග එක සියයට අටයි. ඊළගේ සීියට දාාටයි. ඊලාන්ගේ සිට විසි අටයි. එතකොට ඉදියාව බදු ක්‍රම බදු වර්ද හයයි. එතකොට අදේ කොල්ලා ශක්තිමත් ආර්ථිකයක් ලෝකට නයද ආර්ථිකයක්ක් සපිට රටක් වටපිට රටවල්දධයාා බලන්නතිබෙන කොහොමද අපේ ඒ අයිගේ ඒයාගේ බදු ප්‍රතිපත්ති ගම කරනගේ. අපි උදාහන කෙට ගත්තොත් රෘසියාාවගේ රට ඒකොල්ලන්ගේ බදු සීයට විස්සයි මොහ ඒගොල් නිෂ්පාදන සසිියල්ලම රසිාව ඇතුල සිදු කරන්න. එතකොට කොල් බාන්්ඩ රට ඇතුළට ගෙටියම සීයට බින්ද ඇද සමගානක තියන රටක්. එදෝට අපිට ඒ අනුව මගතන ඔබහපු ප්‍රශ්නයට මට කියන තියෙන එච්චරයි මේකට අපි බෘතිය සමති මාර්ගෙන් නම් විසදුන්නෑ. අපේ දැනුව මාර්ගයෙන් පමණයි විසදුත්තිබෙෙන. ස දැ අපි දන්නදැ ප්‍රධානම සටන් පාටය වෙලා තියෙන්නේ පටි වැඩි කරන්න කියලා. අපි ගත්තොත් තේම රාජ්‍යසයකෙන්සාහ විශ්්‍රයමකයෙන් දල වශයෙන් ලක්ෂ පහලක පම ප්‍රමාණයක් වෙනවා. ලක්සෂ විස්සක් එතකොට ඒ කොල්ලගේ කුටුම් ැත් එක්ක ගත්තාම අපි ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ හැටක් කියලා උපකල්පනය කොලොත් අනිත් සමස්ථ ජනතාවම ඒ වෙනුවෙන් කැපවීමක් කළ යුතුීමකද පඩිවැඩි කලොත් ඒ වෙනුවෙන් ගෙවන්න ක්‍රමවිදයක් තිේ නූ ඔබ ඔබතුම ව පාගන්නවට නකොට වන්ඩ. එතකොට ඒක බාහිරව සමස්ත රටේ ජනතාවටම සහනයක් ලැබෙන ක්‍රමවේදයක් රජය මගින් ක්‍රියාත්ම කරන්න සැල්සුමක් තියෙනවාද මොකද දැ ඒ ඉලගේක තමයි දැන් ඇතවශයෙන්ම බදු ගෙවීයුතු අති විශාල මහපරිමාන ව්‍යාපාරිකින් රැසක් බදු නොගෙවා සිටිමින් ඉන්නවා දැන් වවසර ගණාවක් තිස්සේම. ඒවා අයකරගන්න කඩිනම් ක්‍රියාමාර්ගයක් රජය විසින් ක්‍රියාත්ම කරනුවන්. ඕ මහිතන්නේ ඔ ඔබතුමා ආහපු ප්‍රශ්ය ඉතා වැදගත්. මාජනතාව දැනගත් යුතු ප්‍රශ්නයක් විශේෂයෙන් බදු අපි අපේ බද මේේතීන ඉතිස පටන්ග නිද සම්ිය අතලිසකකි රෝට ඉද සම්ෂි ඇතික ඉඳලා දැන් මට බා කල්පනාවේ මතගේ හැටියට අවස්ථාව හැටකද පමණ විවිධ බදවාර ගන්දුු නලදීල තිබෙන. බ්‍රිතානය තිබෙන බදු ක්‍රමපි අඳුනල දීල තිබෙන. වි දවස්ථාවල අපි බදු සමාකාලවල් ප්‍රකාශයට පත්් කල තින මනිස්ට්‍ය අපේ න ස් කරලතියනෙන. ැත්තෙන් තමන්ගෙතින සල්ලි බාර දෙෙන ඉදදා සම්සේ හැටේ දසක ත්තයක කර ති නවා අපි ද දක ද ර ක්‍රමක මැත්තුප ගමැති විච්ච වෙලාව මුදල්ල මති ක්ෂසි මහත්ම ඉන්න වෙලාවේ ඒ ක්‍රම අපි අනු ගමය කලා තිබෙනවා දැන් ඒ බදු අපි අපි ලබා බදුු ක්‍රම තිබෙන අපේ වෙනස් කම්මෙක්ක තමයි අපි ඉදිරියට ගමන් කරලා තිබේන්නේී දැන් මේ අපේ බදු සහ අපේ තිබෙන අනි ක්‍රමවේදය නොලට විකල්පයක්න එන විකල්පයක් තියෙන්නේ ආර්ථකය ශක්තිමත් කරගැනීම පමණයි. එන සියලු දෙනාට කොහොමද අපි සාහනයක් දෙන්නේ. ඔබතුමාහනි කෝමද අපි සමස්ත නතාවට මේ සානි දෙන්නේ. ඒනි සතමයි ජනතිපත්තුමා රට භරගත්ත අවස්ථාවදි පළවෙනි පියවර හැටියයට ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදලලා තනිකුත් නෑයදන ලෝක ැංකු ස සයන් ස වන්ගත බැංකු ස ජයික අඇත අනිකුත් නයිදන අතරන සමගඟ සාකච්චා කරමින්. ඉස්සෙල්ලම පියවරදිවේ ප්‍රාජි සේවයගේ බැත්තෙ දෙෙම. යමක් තමක් නොලැබෙන දුපත්ම පිරිස තමයි අස්වසුම ්‍යාර රපාල් පාලු ස් දාාක මුදලක් යැන ක්‍රමියයට දැන් අනුගපනය කමින් තිබෙන එක ඇන්නේ ගමේ තිබෙන දරිද්ධතාවේ ශක්තිමත්කිරීම සඳහා. දැන් අනිවාරේම රාජ්‍යන්තන ශක්තිමච කල යුතු තිබෙන පෞජලින්සේ ශක්තිමත් කළ තු තිබෙනවා රජසේවකයට ඉල්ලන්න න්නත්දෑ. ගිහිල්ලා පෙනිහිටි න්නත්බෑ සමාජතත්්‍යකුත්තිනවා.න්තසරනයි. දැහෙම අවස්ථාවක රාජ සේවකයාගේ වැටූප, වැඩි කරන බව ජනතිපන්තුම සඳහ කල්ලි වලයි දන්යි වැනි අවස්ථාවක ඇයි ඒ කඩකපපල් කරන්න. ඇයි දෙදස් පාලවේ අපි බලයගත්තාහම අපි පඩි වැඩි කරේ මේ බුදතිය සමතික වන්දද. නෑ රටේ ආර්ථක ශක්තිමච කරන්න ඔොන්සසා රාජසයෝක ශක්තිමච කරන්න ඔන්සේ තිීරණය ගත්තා. ද ෙේද ිට්‍රමිසික මැතු ගමැතිවර ැට භාගත වෙලා. ඉදදා සම්සිය අනූහතරයෙන් පස්සේ විශ්‍රාමිකය මැරුණාසේ සල කල තමයි ආ්ඩු ක්‍රියා කල්ල තිබන. ඒනිසා දස් දෙේ ද රණල්ල වික්‍රමිකම ඇතුමාම මම රාජ පරිපාල නැමතිවර ඇයටරමට උපදෙස් ලබුණා කැමිනට පත්‍රිකාාවක් ඉදිරි පත්් කරන්න කියලා. අපි විශ්්‍රාමිකයන්ගේ වැටු වැඩි කළ දෙදස් දෙකී දී. දෙදස් තුුණනේ දෙසැම්බර්මාන්සි චකරලයකනේ ගැහවවා. අපි ඒකිදිකරේ අපි සඳහන් කලා රාජ සේවගයන්ට වැටු පවැඩි කරන අවස්ථාවකදී. විශ්‍රවාමිකයාට අවම වසෙන් සියට හැත්තෑාවක මුද ලක්තින කියලා හිතලා පි්‍රිය කළ තුයි කියෙ ඒකෙනනතමඔබතුන් ඔයි තත්කර රාජසේක ලක්ෂ දාහසයයි විශ්‍රවාමිකුත් ලක්ස පහකටආසන්නයි එතෝ ලක්ෂ විසිපහක්කිඉන්නවා මේ සියලු දෙනත් ඒවගේ මඔබ කියපුවිදියට මුළු අස්වසුම්‍යාපාරෙන් අර දවි දුපජතාව බලාගන්නවා එම් පෞද්ජලිකන්සයත් අනිත් අන්සත් සියල්ලම බලාගන්න පුළුවන් පරිදි තමයි, රනිල් විික්‍රමසික ජනතිපත්තු ආර්ථකන්ත්. දල්ලමමාත්‍යන්සයත් හසුරුවන් එතුමා දෙදසගේ රට බාකගත් මුදල්ම්ිකම් භාරගත් න එතුමා චොක්සිමාත්ය මුදල්ලම්තිිකිරිද මේ ේලා ඒතුමායික භාර යෙන්නේ එතුමාන ඒදන්ඩ යන්න බාරගත්ත ඒදන්ඩ එතුමා සමත් දූනොත් එතුමා අසමත් වෙන. මම දන්න රණනි ලික්ක්‍රම්ික ජනාප තුමා සමත් සැකැත්තියාගන්නපා අනිවාරයෙන් එතුමා රට ජයග්‍රාණ කිරීමම් සඳහ ්‍රා කර.